ාව අද ධර්මානුශාසනාව පාර්තන දේෂකයණන් වහන්සේ හම්බන්තොට උඩමලල වේරගල ආරන්න්‍යශේනාශනවාසී පූජපාද රිදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ සමන්තා චකවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මන් මනිරාජස්ස සුනන්තු සගගමුක්කදන් දම්මසවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්ත නමුතස්සෙ භගවතු අරෙහතු සම්මා සම්බුතස්සේ නමුතස්සෙ භගවතු අරහතු සම්මාසම්බුතස්ස නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුතස්ස පරිපක්කෝ වයෝමයිියං පරිතන්මම ජීවිතන් පහයවෝ ගමිසාමී අතම්මේ සරනමත්තනු අපමත්තෝ සතිමන්තා සුසීලාහෝතබික්ක වූ සුසමායිත සංකප්පා සචිත මනුරක්කත යෝයිමස්මින් දම්මවිනයේ අප මත්තෝ විහෙසති පාහයජාති සංසාරං දුකසන්තංකරිසතීති පිත්නේ මෙිතුන් ලෝ කෙටම සැනසි ලබා දෙන ඒභාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙලෝකයේ නිවා සනසා වදාළමින් පන්සාලිස් වර්ෂයයක් මුළුල්ලේ අප්‍රමාණන් අසරණ දේමිනිසුන්ට ධර්මී සරණ ලබාදමින් මේලෝග පරම ශාංචි ධර්මය අපට දේශනා කළා ඒයුතුම් බුදුරජාණන් වහන්සේගේ අවසානමොහොතු ගතවෙච්චහැටි සූත්‍රපිටකේ දීගනිකායේ මහාවර්ගේ තුංවනිදේශනා මහා පරිනිබ්බාන සූත්‍රදේශනාවේදී බොහොම සංවේක ජනක විදියට අපට සිහිකරගන්න ලැබෙන වෙලාවක් බුදුජාණන් වහන්සේ මීදේශනා ආරම්භි වැඩසිටී රජගහනුවර ගිජකුළු පව්වේ එතනින් බුදුරජාණන් වහන්සේ අම්බලට්ටිකාාවට වැඩම කල්ලා එ නාලන්දාානුවර පාවාරිකම්වනයට වැඩම කළ මේ විදියට පිළිවලින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාටවී ග්‍රාමයටත් ගංගානම් නතිියනෙ තෙර වෙලා කෝටිගාමයට වැඩම කළ කෝටිග්‍රාමයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ අමතල මෙහෙම දේශනා කරනවා. පින්වත් මහනන නුවත් මමත් මේ සංසාරගමනි දරම හතරක් අවබෝධ නොවී මනිසා බොහෝදුක්වින්ඩ. මොනෝදේ දරමහතර දුකයි දුකට හේතුවයි දුකනිවීම නම් වූ නිවනයි නිවන්දැකීම මාර්ගයයි ඉ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම මනිසයි. අපි දුක්වෙදිි. ඒත් මානන අද ඔබත් මමත් ඒ චතුරාර් සත්‍ය අවබෝධ කරගෙන සංසාරෙන් හිතෙර වුනාා කළ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මානනිි සීලය මෙබඳුයි සමාධිය මෙබදුයි ප්‍රඥාව මෙබඳුයි. සීලයෙන් වඩනලද සමාධිය මහත්ඵල වෙනවා. සමාධීයෙන් භාවිතා කරන ලද ප්‍රඥාව මහත්ඵල වෙනවා ප්‍රඥ්ඥාවෙන් වඩන ලද සිත මනාකොට දුකෙන් නිදහස් වෙනවා කිය බුදුරජාණන් වහන්සේ නිතර නිතරම අනුසාසනා කළ නදිිකානුවරට වැඩම කල්ල එහිදී දර්මා දර්සකමිය දේශනා කළ ඒනුවර පනහක් පමණ ශ්‍රාවකයන් අනාගාමී වෙලා සුද්ධවා සීපදුනු බව, අනුවක් පමණ ශ්‍රාවකයන් සකදාගාම වෙලා සුගතිීපදන බව. පන්සීයක් පමණ ශ්‍රාවකයන් සෝතාපාන විච්ච බවත් දේශනා කරමින් දරම යානිසස වෙන්වා දුන් එභාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමාතුළින් තමා නිදහස් වූ බව දැනගන්නා ක්‍රමේ දරමා දර්ශකමය දේශනා කළා. තමා සතරාපායි මිදුණු කෙනෙක් බව සංඥෝජනත් නැති කළ කෙනෙක් බව සෝතාපන්න පහලි අවබෝධ කළ කෙනෙක් බව තමාම දැනගන්නා තුරු තමා නිදහස්නෙ එනිසාපින්හ තුනි අපට සෝතාපන්න පලයනුයි තමා පිළිබන් තමාට නිවැරදි රැකවරණය සහ සංසාර්ගමනිි විශ්වාස ඇතිවෙන්නේ. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කල්ල බේලුව කියන ගමේදී. අවසාන වස්කාලි ගතකරන් තීරණය කළා. ඒසා දේශනා කලාා මමත් ආනන්දත් මේ බේලුව ගමි වස්සමාදන් වෙනෝමේ වස්කාලේදී. අනි සියලුම ශ්‍රාවකයන් මේ අවට විශාලා මහනුවරම ගේ දුටුමිතුරු ැඩිමිතුරු යහළු ස්වාමින්න් වහන්සේලා භිශ්වුන් වහසල සමගම වස්සමමාධං වෙන්න කියලා බදුරජාණන් අහසසි දේශනා කළේ මහාකරුණාවකින්. ඒේතුව පිංහතුනි බුදුරජාණන් වහන්සතව මේ ලෝක වැඩෙඉන්නේ තව මාස දහයක් වැනිි කාලයක්. එවැනි කෙටිකාලයක් තුළහරි මේ ශ්‍රාවක්‍යන්ට තමන් වහස ඇසුරු කරන්න ලැබීම මොනතරම් භාග්‍යද්ධ කියෙන කරුණාවිෙනුයි දේශනා කළේ. ඒ වස්කාලය තුළදී බදුරජාණන් වහන්සි ලෝහිත පක්කන්දිකාකෙන දරුණු ආබාධඇති වුණ. එයාබාධ නිසා කටුකව වේදනා කයට දැනුනත් බුදුරජාණන් වහන්සේ වේදනා විින්දිින වේදනා පිළිබඳ විඳීමක් බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සලට රහතන් වහන්සර ටැත්තේ මුුණේ වේදනාවන් දැනුනාට ඒවා දැඩිව ගැනීමක් ග්‍රහණය කිරීමක් නෑ බැහැර කිරීමක් පමණයි. ආවේදයිත සුකේ වන නිවනට සම්වදිල නිවන්සුවවිදිනවා. නිවනේ සැපේ අප මොනයි ඒ නිවන්සුවෙන් යුතුව සමාපත්ති බලයෙන් ඒ බුදුරජාණන් වහන්සේ කයි පවත්තුවා ගත්තා. විවේකයෙන් රුක්මලක් මුල බුදුරජාණන් වහන්සේ සුවපත්තු වැඩයිනො දැක්කපු ආනනස්වාමින්නාසට ම සැනසිල්ල ආනන්ස්වාමින්නා සිට බුදුරජාණන් වන්සේ අසනීපුනාා කියනකට මහා දුකක් ඇතිවුණේ බියක් ඇතිවුණේ සාමන් හන්සෙවිල් වන්ඳනා කල්ලක නේ ස්වාමීනි භාග්‍යයුතුන් ව හන්ස භාග්‍යොතුන්නා සුවස ඉන්න දැක්කට පස්සේ මට හරිම සතුටයි. භාග්‍යවතුන් වහන්සේ අසනීපුනාම මට දිසාවල් අඳුරගන්න බැරිවුණ මට ගැමුරු දරමය මතකහිටේනෑ. වැටහුනේනෑ ඒත් මම පස්ස හිතාදාගත්තා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට අවසාන වචනයක් දේශනා අනොකර නිවන් පානක් නැහැයි කියලා. ආනන්දය ඔබ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ න ත මොවාද බලාපොරොත්තු වෙන්නේ. මම නුඹලාට දෙහිතක් නැතුව එකහිතකින් දේශනා කළ යුතු සියලු ධර්ම දේශනාක ලවසන්. එනිසා සංගරත් නිමාගෙන් යමක් බලාපොරොත් යුතුනෑ තවත්. තමා විසින් තමාට පිළිසරන් ලබාගතයුතුති තස්මාතිය ආනන්ද අත්තදීපා විහරත සරණා දම්ම සරණා. දම්මදීපා විහරත දම්ම සරණ අන්‍ය සරණා තමාගේ පිහිට තමාර් සකස්කරගන්න තව කෙනෙග පිහිටක් මේ ජීවිතයේද සංසාර් ගමනෙදි නැහැ නිදහස් වෙන්න. දරමියෝ පිහිට කරගන්න වෙන කෙනෙගේ පිහිටක් නෑ මේ දරමය සරණ කරගෙන තමා විසින් තමාව නිදහස් කරගන්න සංසාරී ඒ සඳහා වීර කරන්න තව කෙනක් ගැන බල බලඳල වැඩක් නෑ ආනන්ද මගේ කයත් දැන් දිරාගහිපු කරත්තයක් වගේ. දිරාගපු කරත්වයක් බැමිවලින් බැඳලා පවත්තන වගේ මේ දිරහගීපු කයත් සමාපත්තිය කෙන බැම්මින් බැඳලයි මං පවත්වන්නේ. මේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැවතත් වස් අවසානයේදී තමා සටක් කිතුරු ඇතිබෙන පරනිර්වාණයට බුදුරජාණන් වහන්සේ නැවත ආ මගින්ව. වැඩම කරනවා උක්කචේලියය රහ ගංගානම් නදී තෙරවෙලා සැවැත්නුවරද. සැවත්නුවර දෙවරම් වෙරි වැඩන්න වෙලාවිදි සාරිපුත්්‍ර රහතන්වාහන්සේ පිරිවුවන් පෑම සඳාවසිරල්ලනවා ස්වාමීනිි. මගේ ආයශ ගෙවුණ මට දැම්පිරිනුවන්ට කල් පැමිණිය බුදුරජාණන් වහන්සේ ඇහවිනේ කිවිනේ දේශනා කලීනේ සාරිපපුත්ත්‍රය පිරුවන් පාන්නි පා කියල ඒමකිවුවෝත් සංසාරය. වරණනා කලා වෙනවා. පිරුණුවන් පාන්න කෙලකිවොත් මරණය වරන්නා කරනවා වෙන. ඉදකි මොනිදස්සවෙලා භා්‍යතුන්න්නා සිමස වී සාරිපුත්‍රය, කොති ද පිනුවවන් පාන්න ස්වාමීනි. මගේ මෑනියන් ජීවත්තන නාලක ගමිහි මව්පන් නිවසේදී මයි කියලා උන්නවහන්සේ ප්‍රකාශ කලාට පස්සෙ සාරිපුත්‍රය. නොමවැනි ස්්‍රේෂ්ට සහෝදර භික්ෂවුවක් මේ අනි සහෝදර් භික්‍ෂුන් වහන්සට නැවත දකිීන ලැබින්නේ මියුබි අවසාන දර්ශනය. එනි සයි සහෝදර භික්‍ෂූන් වහන්සේ ට ධර්ම දේශනා කරන්න කියලා. එරිද මේ ප්‍රාතිහාර් ශහිත ධර්ම දේශනාවක් පැවැත්වීමට බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවාක්‍ර දැනගත් සාරිපපුත්‍රයන් වහන්සේ සත්තලක් පම නහසර පැනනගෙමින් ධර්මය දේශනාක ලවසානී ස්වාමිනි භාග්‍යතුන් වහන්ස මෙයින් ඒකහාසයින්කල්ප ලක්ෂයකට පෙර මම අනෝමදස්සී බදුරජාණන් වහන්සගේ පාදමූලේදී වාග්‍යවතුන් වහන්සේගේ දර්සනේ ප්‍රාර්ථනා කළා ඒ ප්‍රාර්ථනාව සමුරුද වුණා ඒ මාගේ පළමුදැකීමයි. අද ස්වාමීණී මේ මා දකින්නේ අවසාන දැකීමයි. වාග්‍යතුන් වහන්ස මේ අවසාන වෙන්වීමයි. මනිසා මට පෙරුණුවනට අවසර දෙනසේක්වා කෙල් අවසර අඩගෙන. හොඳින් වන්දනා කරලා තුංයරක් පැදකුණු කරලා. පස්සිම් පස්සර නැවිනව වදනා කර කර බුදුරජාණන් වහන්ස පේනමානේ ගරුභූමන්දෙක්කුවා. ශ්‍රද්ධාව පල කළ බුදුරජාණන් වහන්සේද මේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවක පුත්‍රයාට ගරු කරමින් තමන් වහන්සේගේ ආසනය නැකිඩල ගඳකිලියේ ඉදිරිපස්ස පනවවාන්තිබෙන පරිියන්ංකාසින වැඩ සිටිමින් සාරිපුත්‍රයන් වහන්සේ අවසන් ගමනට වැඩම කරන හැටි බලාගෙන සිටිය. ක භික්ෂන් වහන්සේලට දේශනා කළා ශ්‍රාවකේනිි ඔබලාගේ ජේශ්‍ර සහෝදරයාට පසු ගමන්දක්වන්න ඔබට ම මෙමනි ශ්‍රාවක භික්ෂුවක් තවත් ඇසුරු කරන්නල බෙන්නේ. ස්වාමින් වහන්සේලා සාරිපපුත්්‍යයන් වහන්සි පසු පසම දෙවරම් වෙරි දොරටුව ළඟටම වැඩම කළාට පස්ස සාරිපුත්ත ස්වාමින් වහන්සසි කියයනවා ඇවැත්නිි පමාවෙෙන්න්නපා සංසාර ප්‍රමාදවින්නිපා අප්‍රමාදව නිවන්දකින්න මෙතිනිින් නවතින්න මං වැඩම කරනවා කියලා සමුදිනවා. කුටිසේනාසනය දිහා බල අවසන් බැල්ම තවත් මේ කුටිසේනාසනේ දැකීමක් නෑ කියලා නාසි වැඩම කරද්දි. දායක පිංහතුන්ලා ගිහි පිංහතුන්ල්ලා පසු පස්සෙන් අඩා අඩා දුවගෙනෙනවා අනේ ස්වාමී නැවත වඩි නිනැද්ද මෙ අවසන් ගමනැද ඔබවහන්සේ අපිට ආයෙත් දැකල ආ යසුරු කරන්න ලැබේ නැහැනේද කියලා අඩාවැල පෙද්දී. ඉගතුනි පමමා වෙන්නපා අඩන්නේපා සලු සංස්කකාරයු නැසෙනවා වනසෙනව අවිනාස වෙනවා ඒම් වෙන්නපා කියල ප්‍රාර්ථනා කළාට එක ලබන්න බෑ ඒනිසා ඉක්මනිින්ම නිවන්දකින්න අප්‍රමාදවෙන්න කියල සාවාමිින්න්නා ස්නාල ගමට වැඩම කළ ඒදී මෑනියන්ට දරමය දේශනා කරලා අවබෝධ කල දුන්නා ඒදී ස්වාමිින්න්නාසි පිරුණුවන් පෑලා එදාාතුන් වහන්සේලා චුන්ද රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගෙනත් පිරිගැන්වා එදාාතු පිළිගෙන බුදුරජාණන් වහන්සේ ගාතා පන්සීයකින් ඒ අපූරු ශ්‍රාවකුතුමාගේ ගුණදේශනා කළා. සතියකට පස්ස රජගානුවර කාලසිලාවේදී. මුගලන් මහරහතන් වහන්සේ පිරිවන් පෑව. ඒ පිරිුවන් පෑ මවසානයේදී නෙවතත් බුදුරජාණන් වහන්සේ මාර්ගෙම් ගංගානන් අදියන්ගට ශ්‍රාවකයන් පිරිවරා වැඩම කළා. මේ ශ්‍රාවකයන් පිරිිවර වැඩම කරදදි බොහෝ ශ්‍රාවකයන් ඩාරංචිෙන බදුරජාණන් වහන්සේ දැන් පිරනුවන් පාන ළඟයි කියලා. සා සෑම දිසාාවකිම දහස්ගණින් භික්ෂන් වහන්සේලා වැල නොකෙඩි එකතු වෙන මෙගමනට. විශාල භික්ෂන් වහන්සේලා පිරිසක් සමග ශ්‍රාවක පිරිසක් පිරිවරාගෙන් බුදුරජණන්සේ වැඩම කරලා. සාරිපුත්ත මොගගල්ලාන පරනි්බාන සයුත සූත්‍ර දේශනාව දේශනා කලා. නි ක් චේලයෙන් තරවෙලා බසුකරගෙන්න්න විශාලා මහනුවට වැඩම කල් එහි ද දිනක් පින්ඩ පාති වැඩම කල් අවසානයේ හවස්වරුවේදදි ආනන්ස්වාමින්නා සමග නිසීධනය අත රැගේෙන චාපාල චේති වැඩම කළ. ඒදී දේශනා කරණපින්වත් ආනන්ද යම් කිසි උතුමෙක් චන්ද චිත්ත විරිය විමංසා කියන සතරරදිපාද භාවිතාකළොත් බහුල කළොත් එවතුමාට ආයුෂ්කල්පයක්කුට අතිරෙක්කාලයක් වැඩඉන්න පුළුවන් කියලා. වරක් මදේශනා කළත් ආනන්ද සාවාමින්නනාන්සේ මාරයාගේ වස්සගේට ගපු කෙනෙක් වගේ මාර්රයා විසින් බියකරපු කෙනෙක් වගේ කිසිම දෙයක් තේරෙ නැති කෙනෙක්ු වගේ බලාගත්තුවත බලාගෙන හිටියා. ඒ වෙලාවේදී මාරයා විසින් බියකරු අරුණ කරාට පස්සේ ආනන්ද සාමින්නා සෙදයා බැලවා. ඒ ප්‍රයෝජනයගත් මාරයා මුකය ඇතුළෙන් අතදාළ හදවත කම්පා කෙරෙවා. ඒ නිසයි මේ වචන ටික උන්න්නහසර තේරු නැත්තේ. එනිසා බුදුරජාණන් වහන්සසිල තුන්වරකට වඩා යමක් ප්‍රකාශ කර නැති නිසා ආනන්දේ විවේක ගන්න කියලා මතක් කරලා උන්නාසි වේක සඳහා වැඩම කලාට පස්සේ ඒ අවසර ලබාගත් මාර්දිවි පුත්‍රරය විල්ල බුදුරජාණන් වහන්සේ ගඉල්ලා සිටියා ස්වාමී භාග්‍යයුතුන් වහන්ස සුගතයන් වහන්ස මේ පරනිර්වාණයට කාලයයි පිරිණවන් පානසේක්වා කියලා. බදුරජාණන් වහන්ස දේශනා කළ පවිටු මාරය උඹ කලබල වෙන්නපා උබේ ගැන මහන්සි වෙන්නිපා තතාගතයන් වවාහස්ථ වැඩි කළ ජීවත්තෙන්නේ. තව මාසතුනක්ගිය තැන තතාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ඒ වෙලා වෙදි තීරණය කළා ප්‍රකාශ කළ ඒොති මාසතුනකට සම්වතට සම්වදිින් ඉන් එහා සම්මතට සමනොව දිනවා කියල ආයුශංස්කාරයක් අත්තැරිය මාපොළුව ගිගුම් දුන්න එහට පැතුරුණා අකල් වැසිය දැහැලුණා. ඒ නිසා ආනංසාවිනාස්ස කල්පනා කළ පොළවකම්පාවනා අධිකලෙ මොකක්ද හේතු බුදුරජාණන් වහසළඟට එල වඳන්නනා කළ විමසුව. ආනන්ද මේ පෘතිවේ ජ වාතය ඇසුරු කරමින් පවතිනවා ජලය පොළො ඇසුරු කරමින් පවතිනවා. වාතයේ කම්පාවෙනට ජලතලයේ කම්පාාවෙනවා ජලතලයේ කම්පාවීමින් භූමිකම්පාඇති වෙනවා. සිත වසී වසිද භාවයට පත්කරගත්තා වූ එරදිමත් ඉෂිවරුන්ටත් ආපූකසිනේ බහුල්ලිස වඩල්ලා පොළුවකම්පා කරන්න පුළුවන්. මහාබෝසතුමන් වහන්සි අවසං ජීවිතය සඳහා මෞකුස පිරිසිඳ ගත්්දිීත් පොළුවකම්පාාවෙනවා. අවසං ජීවිතයේ මෞකුසින් බිහිවෙන මුහොතති දීද මහාපුළුවකම්පාාවෙනවා ලෝතුරා බුද්ධරාච්චි අවබෝධ කරන පුොහොතේද මහපුළුව කම්පාාවෙනවා නි රමදේශාව දේශනා කරන මෝතේදී තතාගතයන් වහන්සේලාගේ මංගල දරම දේශනාාවේදීද මහාපළුව කම්පාාවෙනවා. තතාගතයන් වහන්සේ කිසිම බියයක්ක් තැතිගැනීමක් නැතුව සිහිියෙන්නු මනානුවඩින් ආයු සංස්කාරයක්ත් හැරී මේදීද මහාපළුව කම්පාවිෙනවා ඒ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වන මුහතේදීද මහපළුව කම්පාාවෙනවා ආනන්ස්වාමින්නා සිදැනගත්ත. බුදුරජාණන් වහන්සේ ආයුශංස්කාරයක්ත් හැරිය කියලා. සෑයවෙලාවේදී ආරාධනා කලානේ ස්වාමීනි භාගිවතුන් වහන්ස බොහෝ දෙනා ටිත පිණසදේ මිනිසුන්ට සැනසිල්ල බුදුරජාණන් වහන්සේ ආයිුෂ්කල්පයක්කෝ ඊට වැඩිකාලයක් වැඩඉන්නා සේක්කවා කියලා. ආනන්දය දැන් ඒට කල් නෙවෙයි මනුබට කලින් මතක් කලා නමුත්න වාරාධනා කළේ නැත්තේ උබේම වැරැද්දයි එය. ඒ ඔබ අඇත පසු වී මයි තතාගතයන් වහන්සේගේ වචන දෙකක් නෑ. යමක් පොරොන්දුනුත් ඒෂ්ටු ඉටු කරනවා යමක් කලෝතිංය දේශනා කරනවා. යථාවාදී තතාකාරි යම් සේදකයන් එසේ කරනවා මයි. යථකාරි තතාවාදී යම් සේද කළේ ලෙසම කියනවා මයි. එනි සානන්ද දිවිී ගියත් තතාගතයන් වහන්සේ වචන දෙකක් නෑ. එනි සානන්ද ඔබ මාගේ බුදුබව විශ්වාස කරනවද එසේ ස්වාමීනි. ඒහනම් ආනන්ඩ ඇයිමාව විඩාවට පත් කරන්නේ මට නැවත නැවත යාරාධනා කරන්නේ තතාගතයන් වහන්සික තීරණය වෙනස් වෙන්නේ කියල බුදුරජාණන්හසසි දේශනා කරලා විශාලා මහනුවර කූටාගාඩ සාාලාවට වැඩම කලා. එහි විශාලා මහනුඩ සියලුම සාමින් හසල්ල කැඳවල සාසනය බොහෝ කල්පවතිීමට හේතුව වන සත්තිස් බෝධි පාශි ධර්ම දියුණු කරන්න කියල අනුසාාසන කරල. එ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාතෘකා කළ ගාතා තුන දේශනා කළා. පරිපක්කෝ වයෝ මයියං මගේ ආවෂගෙවී ගියා. පරිත්තං මම ජීවිතන් මට ජීවත් එන්න තියෙනෙ ටික කාලෙයයි. පහායබෝ ගමිස්සාමී මං නුඹල අත්හැරල යනවා කතම් මේ සරණමත්වනු මටඋතුම් පිහිට අමාමහනිවනින් සිද්ධ කරගත්තා. එමනිසා මහනනී අප්ප මත්තුූ අප්‍රමාදව දර්මෑසිරෙන්න්න සතිී මන්තා සිහියම්ම ජීවත් වෙන්න සුසීලාහෝත භික්ක වෝ. මනාවසිල්රකින්න සුසමාහිත සංකප්පා සිතුවිලි සමාහිත කරගන්න සචිත්ත මනුරක්කත මේ හිතරැකගන්න. එසේ හිතාරක්‍ෂාකරගෙන සමාහිත කරගෙන සිල්වත්වෙලා සීල සමාධි ප්‍රඥාති වුණු කරමින්. යෝ ඉමස්මින් ධම්මවින ම් ික්ෂවක්. යම්පාසකුපාසිකාවක් යම්ශ්‍රාවකෙක් මේ දරමේ විනේ අපමත්තුූ විහෙස්සති අප්‍රමාදව හැසිරෙනවනං, ගුණ දර්මදියවුණු කරනවනං, නිවන් වගදවුණු කරනවනං පහාය ජාති සංසාරං, ඒයුතුම් ශ්‍රාවකයා මේ සංසාර දුකමත්හැරලා දුක්කස් සන්තං කරිස්සති සංසාරෙ සියලු දුකින් අතමිදී අමාමහනිව න අවබෝධ කරනවා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළ. එතනින් බුදුරජාණන් වහන්සේ නැවතත් වැඩම කරනවා කුසිනාරා බලා. මේ ගමනට බොහෝ ස්වාමීන් වහන්සේ එකතු වුණ ආනන්දසාවාමින් වහන්සේත් පස්සෙම වැඩම කරනවා. වැඩම කරන අතර බුදුරජාණන් වහන්සේ පාවානුවරට වැඩම කරනවා මේ අතර හස්තිගාමේ බණ්ඩගාමේ බෝගගාමය මේ ගාමයන් පසුකරගෙනයි පාවානුවරට වැඩම කළේ පාවානුවර බුදුරජාණන් වහන්සේ ගැන පැහැදනු ප්‍රසාදයට පත්තච්ච චුන්ද කරමාර පුත්‍රයා කියන රන්කරුවෙක් සිටු කෙනෙක් ඉන්නවා එතුමාගේ අම් වයනේ එදා බුදුරජාණන් වහන්සේ වැඩහිටි. දැන් වාසතුන ගෙවිලා මේ ගමන් කාලේ ගත වෙනකොට තවක දවසයි පිරිනිවන් පෑමට තිය නිට කලින් දවසිදී චුන්ද කරමාර පුත්‍රයට වාසනාව ලැබනාා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා. ධානය සඳහාරාධනා කරගන්න, ධානය සකස් කලා පසුදින් දාානයට වැඩම කලාා, ඒ ධානය සඳහා සූකට මද්්‍යවය කියන විශේෂ ආහාරයක් ධානවස්තුවක් සකස් කලාා මේ ශ්‍රද්ධාවන්තුපාසක මහත්නය කල්පනා කලා අපගේ බුදුරජාණන් වහන්සේ බොහොම දුර්ුවල වෙලා අසනීපවෙලා ඉන්න එනිසයිතුමා ධනියවැෑ කල්ල බොහෝ අෛද්‍යවර එකකුතු කරගෙන්න්න රසායිනික බිහිතක් හැදුව එකටයි කියනි සූකර මද්දව කියලා. ඒ තමයි පිගතහැකි විශේෂම සාධකයේ අසනීපෙන් ගඩිහිට බදුරජාණන් වහන්සේට සුවපත්්භාවය පාර්ථනා කරමින් ඉතා මස් රද්ධාවෙන් බොහෝවියදැන් කරලා සකස් කළේ. මේ අවසාන ධානය වලඳන දවස බවසියලු දෙවූ දැගෙන හිටියේ එඒ නිසා දස දහසක් සක්වොල දෙ බක්මය ඇවිල්ලා. මේ දෙවියන්ගේ දිව ඕෝජාවමස්සූකර මද්දවේට එකතු කරමින් බුදුරජාණන් වහන්සේ අවසාන දාානියට දායක වුණ ඒනිසා බදුරජාණන් ආසි දේශනා කළ අ්චුන්දය මාවෙන යම් සූකර මද්ධවයක් සකස් කලාද ඒ සූකර මද්දවේ මට විතරක් බෙදන්න මිශ්‍රාවකයන්ට බදන්නන්නපා. සූකර මදදවවැළඳුවත් මනාව ජීරණය කරන්න පුළුවන් වෙනස්සමනෙ බ්‍රාක්්මනෙක් මේලෝකේ නෑ තතාාගතයන් වහන්සේ හැර. ඒනිසා ඉතුරුවෙනව නම් ඒකොට සලදාන්න කිසි කෙනෙක්ට අනුබුව කරන්න දෙන්න පා කියි ශ්‍රාවකයන් ගැන කුණාවවිං. වලන්ද අවසාන අනුමෝදනා කලාා බුදුරජාණන් වහන්සේ කුසිනාරා බලා පිටත්තුනා. අතර මගදිිපංහ තුනි බුදුරජාණන් වහන්සේට බොහොම විඩාවයි යොදුන්තුනක ගමනක් තියෙන්න්නේෙ හවස්වොරුවෙන් යන්න තියනවා මේ අවසන් ස වෙසක් පුන් වස පුන්පෝ දවසක් වනත් බෞද්ධ ශ්‍රාවකයන්ට සඳ බැසගිය වස බුදුරජාණන් වහන්සේගේ අවසාන කරය ගමනක්. නැවතත් නෝඩිනා ගමනක් බුදුරජාණන් වහන්සේ මි පසුකර විශාලා මහනුවරටවත් පාවානගරයටවත් නැවත කවදාවක්කත් වැඩම කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ අවසාන වශය මඟ පසුකරගෙන මිසිරිපතුල් විහෙසෝමින් වැඩම කරනවා. මගරි ක්ලාන්ත වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනාක නානන්දේ මට ක්ලාාන්තයි ඔය දෙපට සිවර හතරට නමල මිගහමුළ එලන්න මට වාඩි වෙන්න ඕන. ආනන්ද මට පැම්පිපාසයි මට පැන්ටිකක්ගේන්න ස්මීණි භාග්‍යවතුන් වහන්ස මේ දිය කඩිත්තෙන් දැන් කරත්ත පන්සීයක් ගියා දැම් බොර වතුර තියෙන්නේෙ ස්වාමීණි මේ වතුරබොන්න බෑ කොහොමද මේ වගේ වතුර භාග්‍යතුන් වහන්සට ම පිළිගන්නවන්නේ ස්වාමී තව පොඩ්ඩක් අපි දුරයමු කකුත්තා නදිය තියෙනවා එකක වතුර හොඳයි. වාාග්‍යතුන් වහන්සට පැම්පහසවෙන්නත් පුළුවනි වළදන්නත් පුළුවනි. ආනන්ද පැම්පිපාසයි, මට පැන්ටිකක් ගෙනත් දෙන්න. දෙවනි වරටත් කියනවා. ඒ විදිියතුම. ආනන්දේ මට පැම්පිපාසයි මට පැන්ටිකක් ගෙනත් දෙන තුන්වෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ මිල්ලීමම් කරනවා. ආනන්ස්වා මින්නාස නහඩව පාතෙර අරගෙනට පුංචි දේ කඩිත්ත ලඟට යනවා පිහතුනි පුදුමයි. ආශ්චරයයි. ඒ බොරෝ ජලේ පවා බුදුරජාණන් වහන්සේ බුදුගුණේෙන්. ැහැදීමට පත්වෙලා නිල්වංජලයක් තිබුණේ අච්චරියම් බන්තේ අබ්භූතම්බන්තේ තතාගතස්ස මහිද්දිිකතා ආශචරයයි ස්වාමීණි අත්්භූතයිස්වාමීණි තතාගතයන් වහන්සේගේ මහා ඉරදි ඇති බව මහා ආනුභාව ඇති බව පුදුමයි ස්වාමීනිමේ බොර ජලය පවා පිරිසිද වනාා පිවතු භගවා පානීියන් පිවතු සුගතෝ පානියන් සුගතයන් වහන්ස භාග්‍යවතුන් වහන්ස මේ පිරිසුදු පැන්වලදන සේක්වා කියල දෑතින් පාත්‍රිය පිඩිගැන්වා බදුරජාණන් වහන්සේ පැන්වලඳවා හිමිහිට වැඩම කරනවා පිරිිණුවන් පාන්න. කකුත්තා නදයට අතරදී බුදුරජාණන් වහන්සේ ගහක් බල ශ්‍රාවකයන් පිරිවරා නිහට නිසුල්මනි වැඩහිටියා. එතනින් පුක්කුස්සමල්ල කියන මල් රජ දරුවෙක් ගමන් කලා වෙළදාම සඳහා එයා බොහොම පැහැදුනා ල්ල වන්ඳනා කරලෙ වනි ස්වාමීනිිම ස්වාමීන් වහසල මොුණතරන් සාන්තයිද උබොහන්සේ සාන්තයිද. මගේසාංසූන් වහන්සේ කාලාමියයන් වහන්සේත් මට මතක්වි නොමේ වෙලාවෙ. එතුමා දවසක් මෙහෙම මගේ අයින්වෙලා සමාපත්තිෙන් ඉන්නකොට කරත්ත පන්සයයක් ගියා එක මනුසේක ලැහ් ඔබට ඇහවුණදම කරත්වයනවා නෑමට ඇහුණ නෑැකිව්වා. ඔබ දැක්කදම කරත්යනෝ දැක්ක නෑ ඔබ ැකිරල්ල හිටියේ ඕ නැකිරල්ල හිටි සංඥාවෙන්දටියව් සංඥාවෙන් හිටිය. ඉතින් පුදුමයිනෙ. ඇයි ඔබටමෝ පෙවුනැත්තේ මේ පැවිදි මොනතරන් සාාන්ත වැසිරෙනවාද කෙළෙේ මනුස්්‍යය පැහැදුනා. එයි බුදුරජාණන්නාසි දේශනා කළා පුක්කුස්සය ගැල් පන්සයක් ්‍යනේ කහෙන් නැතියකද හෙනහඩ පුරද්ධි වහිද්දි මහෙනහඩක් ඇහෙන් නැතුව කෙනෙක් නැකෙටුල ඉන්න එකද පුදුම. අනේ ස්වාමීනි ගැල් පන්සීය මොනව කරන්නද ගැල් ලක්ෂයක් ගියත් ඊට වඩා හෙනහඩා අධකයිනි. ඒහෙනනාටයි නැත්නම් යං කෙනෙක් සඥාවෙන්ීත් දිය පුදුමයි. පොක්කුස් සම ආතුමා කියන නුවර කුටියක කුඹරක් මැද දවසක් වැඩ හිටිය. එදා ගොම්වාන් දෙකටයි ගොවියෝ දෙන්නෙක්ටයි, හෙන ගහලා එ දෙන්න එතනො මැරුණ ගොන්න්නුහතර දෙනත් මැරුණ මම එලිය සක්මාන්කොට මිනිස්සු පිල්ල ඉන්න නිසාමන් ඇහුවා පින්වතනි මොකද කියලා. එතකොට එකක් මනුස්සෙක් මගෙන් ඇහ්වා ස්වාමීය ඔබහන්සිට ඇහුන් එද්ද මෙහන ගහනවා මෙහෙන ගහලා ගොන් ව හතර දෙෙකයි මිනිස්සු දෙෙන්නකු ැරල්ල න්නවා අන ට ැහුනේ. ස්වාමීනය වහන් සි නිදාාගෙනද හිටියේ නෑමං අවදියෙන්හිිටි වහන් සං්ඥාාවෙන්දීට යවුමන් සං්ඥාාවංහිිටි ආශශර්යයි අත්භූතයි, මේ උතුමන් වහන්සේ නැකිත් ලහිදලත් මේ තරංහින පපුරද්දිත් ඇහුුණේ නෑනේද කියලා වන්දනා කරල පැදකුණු කලා තුන්මරක් ගෞරය පල කලාා කියල බුදුරජාණන්න ආස්දේශනා කළා. පුක්කුස්සමල්ල කියනවා ස්වාමීනිි. ආලාර කාලාමයන් කෙරේ මට යම් ශ්‍රද්ධාවක්තිවුණදේ ශ්‍රද්ධාව සුළගේ පාවෙලා ගිය. වතුරේ ගහගෙන ගියා ස්වාමිනි ආශ්්‍යරයයි අත්භූතයි අස්සිරිමත් ම බුදුරජාණන් වහන්සේගෙන පැහැදනා.ඒ භාග්‍යතුන් වහන්සේට මටසිරටු රන්වන් වස්ත්‍රයුගමයක් පූජා කලාා බුදුරජාණන්නා සිදේශනා කළා එකක් මට පූජා කරන්න අනිත්්‍යකම යානන්දට පූජ කරන්න පින්හතුනි, ජීවත්ය චෞරුදු විසිපහක. සෙබනල්ල වගේ උපස්ථානකරපු ආනන්ද ස්වාමීන් වහන්සේ පොරොන්දුවක් ගත්තා බුදුරජාණන් වහන්සල් ලැබෙන කිසිම පිරිකරක් මට පූජ කරන්න දෙන්න එපා කියලා. ඒ නිසා තමන් වහන්සටමිපමුණ උපකාර කළ ආනන්දයන් වහන්සේට කිසිම දායාදයක් උපකාරයක් මෙතෙක්කල් කරන්න බැරිවුණු නිසාත් බුදුරජාණන් වහන්සේ ආනන්ද ටිකක් දෙන්න කියලා පූජ කරන්න කෙළෙ වෙලාවි. අවසන් වෙලාවිහරි තමන් වහන්ස උපස්ථායිකයන් වහන්සට තෑගගක් වශෙන්. පජාවක් වශයෙන් සිවරක් පූජකිරෙව්වා. ඒවිතරක් නෙවෙයි පොක්කුස්සමල්ල කෙනම පිංඇති. මේ උපාසක මහත් මෙයාට බුදුරජාණන් වහන්සටික වස්්‍රයක් පූජාන කිරීමෙන් බුද්ධ පූජාමයේ පිනත් ආනන්දයන් වහන්සේට එක වස්්‍රයක් පූජාකිරීම සංග පූජාව පිනත් කියන මහානු භවපුණ්‍ය කරමය සිද්ධ කරලා වස්්‍ර පූජාව යානි සසදේශනා කල්ල හිම වැඩම කලා කකුත්තා නදීෙන් පැම් පහසු වෙලලා ගොටාව ආයෙත් කලන්ති හැදනා. ඒ වෙලා ව්‍යයානන්ද ස්වාමීින් වහන්සේ නානකඩේ මිරි කලවට දාන ගීහි හිතියේ නිසා චුන්දක වාමින්න් හස් යමතල කොචුන්දක මට ක්ලාන්තයි මේ දෙපටසිවර හතරට නමල මේ ගහයට අතුරන්න මට ඇ වෙලා ඉන්න ඕන බුදුරජාණන් වහන්සේවිවේකෙන් වැඩඉඳලායත් හවස්වරුවි නැකිටල්ලා පිරිනිවන් පාන්න වැඩම කරනවා හිමිහිට. ඒ වැඩම කල්ලා හිරන් නිවතිී නදියෙන් එතතිර වෙලා. බදුරජාණන් වහන්සේ කුසිනාාරානුවල මල්ල රජ දරුවවාන්ගේ උපවාර්ථන සල්ලුවන වැඩමම් කලාා. ඒ සල්ලුවයේනේ සල්ගස් දෙකක් අතර පනවා තිබුණු. පරි ආසනේ පිරනුවන් වංච කියවස්සේගෙන බුදුරජාණන් වහන්සේ අවසන් ඉන්දිි සැතපුනාා දකුණ වැලේෙන් සිහසේයාාවෙන් යුතුව මනාසිහිනුවනින් වැඩයිඉන්න කොට පිංහ තුනි. බුදුගුණේ බුදුවාසිරිය බලන්නට අක්කලට සල්මල් පිපෙමින්. ඒ මල්. බුදුරජාණන් වහන්සේකි බුදුසිරටි බේටම පතිත වෙනවා. අහසේ දෙිය දිව සුගන්දයෙන් පූජා කරනවා දිව්‍ය මලින් පූජා කරනව ආනන්ද බලන්න. මේ මල්පවා අද තතාගතයන් වහන්සට පූජා කරනවා මේ සල්ගස් අකළට මල්පිපිලා මල්වලින් පිරිලා. ඒ මල් රේනුවලින් තතාගතයන් වහන්සට පූජාපවත්වනවා අහන්සේ දෙවියොපවා දිව්‍ය සුනුවලින් දිව්‍යස්වුවලින් දිවේ මල්වලින්. ජාපවත්තනවා අදිවෙන නාදේන්දිීව නැටුම්වලින් පූජාපවත්වනවා ඒත් ආනන්ද ශ්‍රාවකයෙක් මටනියම විදියට ගරු කලාවෙන්නේ. මටනියම් විදියට සැලකවා වෙන්නේ මේ විදියට පූජා කරලනෙවෙයි. මේ විදිර පූජාකිරීමේ විතරක් මට සැලකුව වෙන්නේ නෑ යම් ශ්‍රාවකයක් මාදේශනා කළ දරමේ විනේ හැසිරෙනවනං. සිල්ලාකිනවනං සමාධි වඩනවනං විදර්ශනා වඩනවනං ආනන්ද ඒශ්‍රාවකයයි මට සලකන කෙනා. එවනි ශ්‍රාවකයා මේ මල් පූජාකලොත් එය නියම පූජාවක්, මේ සුවඳ පූජාකළොත් එවැනි පූජාවක් පින්හතුනි මල් සුවඳදුම් පූජකරන්න එපාකිවනෙවෙයි, ඒ පූජාවපින් අපට අනන්ත අපප්‍රමාණයි ඒ තතාගතයන් වහන්සේ සතුටු කරන්න පුළුවන් වෙන්නේ සිිල්රැක්කුත්. සමාධි වැඩුවත් විදර්ශනා වඩලා අමා මහනිවනාවබෝදධ කලොත් ඒ තමයි තතාගතයන් වහසිට කරන ලොකුම ගෞරවේ ලොකුම සැලකිල්ල. බුදුරජාණන් වහන්සේ දේශනා කලා නන්දේ මල්ල රජදරුවන්ට ගිහිල්ල කියන්න බුදුරජාණන් වහන්සි අදරෑ පිරණුවන් පානව. ඒ නිසා දුොක්වෙෙන් එපා අපේ ගමේ ඒ තුන් ලෝකෙට මග්‍ර බුදුරජාණන් වහන්ස පිරුණුවන් පෑවා අපට වන්දනා කරගන්නවා බැරි වුනා කියලා ඒ නිසා යාට මතක් කලා. ඒ මල්ල රජදරු දේවිවරු කෙස් වගරුවාගෙන් ලහයත් ගසමින් අඩමින් අනේ අපගේ බුදුරජාණන් වහන්සේ අධින් පස්ස අපට දකිනු ලැබින්නේ පිරිණවන් පානවා නේද කෙලඳ වැලපෙමින් නැවිල්ල වන්දනා කළා. ආනන් ස්වාමින් වහන් සිවිමසොනා ස්වාමීනි අපි කාන්තාවන් ගැන පිළිපදින්නේෙ කොහොමද. ආනන්දේ කාන්තාවන් ඔබට නොදකීම යහපත් ස්වාමිනිි දැක්කොතින්. දැක්කොත් ආනන්ද ඔබ කතානුකරදීම යහපත් ස්වාමීණී අංගිති විදයකින් කතා කරන්නේ ය දුනොතින් කොහොමද ආනන්දය අම්මාතරමේ කාන්තාවක් අම්මා කියලා සිහියෙන් කතා කරන්න නංගි කෙනෙක් තරමේ කාන්තාවක් නංගි කෙනෙක් කියලා සිහිය යුතුව කතා කරන්න දියනි කෙනෙක් තරමේ කාන්තාවක් දියනි කෙනෙක්කෙන සිහියෙන් කතා කරන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස තරතාගතයන් වහන්සේගේ සරේරයට අපි කොහොමද පිළින්න ඕන ආනන්දය මාගැනඔප විහෙසෙන් එපා මගේ සරීරය ගැන විහෙහෙසෙන් එපා නොබට තව බොහෝ දේකරගන්න තියෙනවා ආනන්ද අප්‍රමාදවෙන්න. මා ගැන පෙහැදුනාවූ බොහෝ බ්්‍රාක්්මණවරු සස්ශ්‍රී රජවරුඉන්නවා ඔවුන්නේ ගැන බලාගන්නවා ඒ පූජාව සිදු කරනවා. ස්වාමීණි ඔවුන් කොහොමද පිළිපදින්නේ සක්දව රජ කෙනෙක්ට යම්සේ දානන්දේ විදිහටම පුළුම් කපපුලුන් වලින් පන්සිය වතාවක් ඔතලා සුවඳවලින් තිමල. පත්තරං දෙ දෙනක තැම්පත් කරලා බුදුරජාණන් වහන්සේලා ආධහනය කරන හැටි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ස්වාමීනිි භාග්‍යතුන් වහන්ස, අධින්ම් පස්සේ අපට මනෝභාවනිය වූ සමාධී වැඩවා වූ ්‍රරහතන් වහන්සේ න්ටර දකින ලැබිත්න්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවනං හැමතිස්සේ මේ රහතන් වහන්සේල භාග්‍යතුන් වහන්සේ මඳින්නේේනවා. ඒත් අධින් පස්සේ මනෝභාවනී රහතන් වහන්සේලා අපට දකිින් ලැබින්නේ. යානන්ද එහෙමීහිතන්නේපා යම් සැදැහැති කොළපපුත්‍රේෙක් ත තාගතයන් වහ සියැස්දකින් දැක්කා වගේ සංවේ ගැති කරගනි ස්ථාන හතරක් තියෙනවා මෙන්න මෙතනදිනේ දපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන් සිපදුනේ කියලා යම් ශ්‍රාවකේට්ට සංවේ ගැතිකරගෙන වඳන්න පුළුවන් පින් වැැස් කරගන්න පුළුවන් මෙන්න මෙතැන් දිනේද අපගේ භාග්‍යවත් බුදුරජාණන්, වහන්සි ලෝතුරා සම්වා සම්බරෝධයට පත්තුනේ කියලා යම් ශ්‍රාවගේයටට සැති කුල්ල පුත්‍රයට සංවේගය ඇතිකරගෙන පිං ගැස් කරගන්න පුළුවන්. මෙන්න මෙතන දිනේද අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුල්ම ධර්ම දේශනාව පැඇත්තුවේ කියලා යම් සැදැහැති කුල පුත්‍රෙකුට පිං ැස් කරගන්න පුළුවන්. මෙන්න මෙතන දිනේද අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිණවන් පෑවේ කියලා යම් ශ්‍රාවකයකුට. ඉං ෙස්කරගන්න ලුවන් ආනන්දය මේ විදියට. ස්තෝපයන් සකස් කල පූජාකරනසුසු සතර දෙනෙක් ලෝක ඉන්නවා. තතාගත බුදුරජාණන් වහන්සේට පූජාපවත්යුතුයි සුදුසුයි. පසේ බුදුරජාණන් වහන්සේ තූපයක් සැදීමට සුදුසුයි රහතන් වහන්සය තුූපයක් සැදීමට සුදුසුයි ඒ බුදු පස බුදු මහරහතාතන් වහන්සේලා චෛත්‍ය වන්ධයාාව යන පිංන්නතුන්ලා. ඒ චෛත්‍ය වදනා අන්තරෙදි සැහැසිතින් මරණයට පත්වියීමමනිසා අනන්දය සුගතීපදනවා කල බුදුරජ අනන්වහන් සිදේශනා කලා. සක්විති රජතුමාද දහමින් රාජ්‍ය කරනවා එතුමාගේද කය තැන්පත් කරලා කොටස් තැන්පත් කල්ලා ස්තුූ පහදළ වන්දනා කරන්න සුදුසුයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි සැවැත්නුවර රජගානුවර චම්පානුවර වැනි විසාාර නගරතියෙද්ද මේ අතු නගරයක් වන විෂම භූමයක් තියෙන. මේ කුසිනාාරා නුවර පිරිණුවන් පාන තෝරගත්තෙ ස්වාමීනි එවැනි නගරවල වාාග්‍යතුන් වහන්සට පැරිච්ච දායකවන්නවා එවැනි නගරක පිරිනුවන් පා නානන් දෙහෙම කියන්නපා. මේ කුසිනාරාර් මම හයවතාවක් සක්විත රජවෙලාම මෙතනෙදිම ආදාහනය වෙලා මරණෙට පත්වෙලා තියෙනවා ආනන්දෙදා කුසාාවති රාජධානය මහානුභාව සම්පන්න සමුෘද්ධි මතරාජ්්‍යයක් එනිසා. න්ද ැ තත්ක්කිතන් එපා බුදුරජාණන් වහන්ස. කුසිනාරාවටම වැඩම කරන්න හේතු තුනක් පෙන්න්නනවා පින්හතුනි. කුසිනාරාවට වැඩ කිරීම නිසා පින් ඇති ශ්‍රාගකන ුබද්‍ර භික්ෂුවට පැවිදිවෙලා රහත්යෙන ැබෙනවා ඒ පින් ඇති භිෂ්වගේ රිහත්්‍යය පිනිසයි බුදුරජාණන්හන්ස. ුසිනරාවටම වැඩම කළේ ඒවගේම පින්ගතුනි. ඒ කුසිනාරාාවඉන්නවා ද්‍රෝන කියල බ්‍රාක්්මනෙක් එතුමාතමයි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සෙල කුටස් අටකට බෙදලා යුද්ධයක් නැතුව සමගෙන් සමාදාානෙන් යුතුව ඒ අවසාන මොත අවසාන මහතදිපවා බුදුරජාණන් වහන්සසිර නියම ගෞරුය දක්වන්නේ. ඒයවගේ මේ භූමියීතියෙන මහානුබා සම්පන්න බව සලකමිනුයි බුදුරජාණන් වහන්සේ කුසිනාරානුවරට වැඩම කළේ. මේ අවසන් මෝත උදවේගෙනනව හාත්‍රිනි මධ්‍යමයාම ගෙවිලා වෙසක් සඳ පාහල බැසගෙන අද්දී බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ දවසානය කරා කෙමෙන් කෙමින් ලංවෙනවා. සංසාරගමනසිියලු බැඳහිම් දුරු කළ ආශාවල් දුරු කලා කෙළෙසුන්ෙන් පිරිනිවන් පා ලවසංව ස්කන්ධ පරිනිර්වාණයට සූදානමින් උතුම් පරිනිර්වාන මංගල්ලයටයි මේ බුදුරජාණන් වහන් සැලසෙන්නේ. ඒ අතර ස්වාමින්න් වහන්සේලා පිරිවරාගෙන්. ස්්‍රාවකන් පිරිවරගෙන බුදුරජාණන් වහන්ස වේකින් වැඩ ඉද් දෙෙද්දිී. සුබද්‍ර කියන පරි බ්‍රාජකයන්න මවිල්ලා අනන්ස්වාවින්නනාාසිටික අනේීමට බදුරජාණන් වහසයමම්ුවවෙන්න වනමටක ප්‍රශ්නයක් තියනෙන සුනගන්න ආනන්ස්වාමන්නනාාසි කියයන අනේ සුබද්‍ර, ඒ බුදුරජාණන් වහන්සිට කරදර කරන්නෙපා මෙච්චරක කල් ඒ භාග්‍යොතුන්න්නාසි වහන්සි වෙලා දැංවය පොඩ්ඩක්විවේකෙන් ඉන්නේ ඒනිසා කරදර කරන්න පා කියනකට ඒක බුදුරජාණන් වනාසිට ඇවුණා ආනන්ද. ඔස් සුබද්ට එන්නන දෙන්නෙ ඔස් සුබාද රැවිල්ලතයන මහ විහිසට පත් කරන්න නිෙවෙයි දරමයවබෝධ කරන්න සුපද්‍ර සතුටිංගයාා වන්දනා කළා දරමියයහුවා ඒ වෙලාවේදින් පැවි බව ඉල්ලවා. බදුජාණන් වහසයා අනන්ස්වාමින්න් හසිර ප්‍රකාශ කළ ආදේශනා කළ ආනන්දේ මේ සුබද්‍ර පැවිදි කරන්න. වතුර කලයක් ඇද තැකට ගිල්ල හිසකෙස් බාලසිියවරු පොරවල බුදුරජාණන් වහන්සේළඟ ටෙක්කාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වංචකේ වැඩයිඳගෙන ඒ සුබද්‍රවාමින් වහන්සෙර තිසරණය සමාධන් කරවල උපසම්පදාවල බාදුන්නා. බුදුරජාණන් වහසි ජියෝමාන කළ අවසන් වතාවට පැවිදිවුණ ස්වාමීන් වහන්සේ සුබද්‍රුස්වාමීන් වහන්සේ. අවසාන වතතාාවු සಂපදා කළ සාමින් හන්ස සුබද්‍ර ස්වාමින් හන්සේ ඒ මහොತ වඳනා කරමින් මටහන් ඉල්್ලවා අවසානವතාට කමටන් ලබා ನෙක් ್ರාවಕකයා ುබද වාමින් හන්සේ මටහන් ලබාගත්තා, ඇඩුවිනේ දුක්ക്കුණේනෑ කළයුත්ත කරන්නට ඒ උතුම් ශ್්‍රාවකයා සක්මනට ගොඩවනාා දෙතුන් තා ವක්සක් මංකරද್දිී. ඇතු පටි සම්විධ සට්ටභිඥා ප්‍රා්ව මහරහතන් වහන්සේ කෙනෙක් වෙලා බුදුරජාණන් වහන්සගේ සැබෑ ශ්‍රාවකය කොමා මහනිවන ශක්ෂාත් කරගත්තා. බුදුරජාණන් වහන්ස ජියවමාන කලා අවසාන වශයෙන් ්‍රරහතන් වූ ශ්‍රාවක්‍ය බවට පත්තිෙන තරංපිංගතුනි වාසනාවන්ත වුණා එවෙලයි බුදුරජාණන් වහන්සේ දේශනා කලා. ආනන්දය මගේ එවෑමෙන් භික්‍ෂූන් වහන්සේලා වැඩිහිටි භික්‍ෂුන් වහන්සලට ස්වාමීන් වහන්ස කියන්න. බාලදුන් වහන්සට ඇවැත්නී ආශ්මතින් වහන්ස කියලා කතා කරන්න මගේ ඇවැෑමෙන් චංසන්්‍යයන්ට බ්‍රහ්ම දණඩනය පනවන්න වු සමඟ කවුරුත් කතා කරන්න එපා ඔහුට හෝගේ වැර්ධ තේරුන් ගන්න දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පැනවූවා. අවසන් වශයෙන් බුදුරජාණන් වහන් සිමසනවා මේ පිරිසේ මේ භික්ෂුන් වහන්සේලා අතර යම් කෙනෙක්ට දරමය පිළිබඳහෝ විනේ පිළිබඳවහෝ ශාසනය පිළිබඳවහෝ යම් විමතියක් යම් සැකයක් තියෙනම් සැකනතු අහන්න. ඒත් ස්වාමීන් වහන්සේල නහඩයි. අවසන් වෙලා වෙදිවත් උන්වහන්සට යමක් තිබුණනය දැනගන්න ඒ තර නිසක බවට ප්‍රත්වෙලා හිටිය නැවතක දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ මහකරුණා බලන්න පිංහතුනිි. තමන්ටහන්න බයනං ලැච්චනං තමන් යාලවෙෙට් හරි කියලා යාළුවවෙෙක්ගේ මාර්ගිින්මත් අහන්න කිය අවසන් මොහොතේ පබවා ශ්‍රාවකයන්ට පිහිට වෙන්නනේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළේ ඒත් කිසි කෙනෙක් ප්‍රශ්න විමුසුවේනෑ. ආනන් ස්වාමින්න් හසසි කියයනවා අනේ ස්වාමීණනි භාග්‍යතුන් වහන්ස යාශ්චරයවත් මික්කිසිම භිශ්ෂෝකට ප්‍රශ්නයක් මේ ආනන්ද පුදුමයක් නෑ මේ අඩුම භික්‍ෂුව සෝතාපන්නයි ඉහෙල භිශ්ෂුව අරිහත් සැකයක් නෑ. ආනන්දේ මගේ ඇෑමෙන් කුද්ධානු කුද්ක ශික්ෂාව වෙනස් කරගන්න නමුත් පින්හතු නිවැනි ශික්ෂාවක් සාාසනය නෑ. ඒ අවසාන මොහොතේද බුදුපාණන් වහන්සේ තමන් වහන්සකි ශ්‍රාවක දරුවන් විමසවා. අවසාන මොහෝ තිෙහරි මගේ ශ්‍රාවකයෝ මාපනාවදාල විනය මේ ශික්‍ෂාල් කරගන්න බලනවද කියලනමු ශ්‍රාවකයන්ටෙ ුවෝමනාවක් අල්ප මාත්‍රයක් අත් තිබුන්නේෑ එනිසා අයිසා ඒ ගැන විමසයවත් නෑ ඒ ස්වාමින් ාස්ශ්‍ර නියද වුණා. අවසාන වශයෙන් බුදුරජාණන් වහස ස්වාමීන් වහන්සේ ලැමසුව හන්ඳදානිි භික්කවේ ආමන්තයාමිබෝ වයදම්වා සංකාරා අපපමාදේන සම්පාදේත පිින්වත්මහනනි. මම අවසන් වසාාවටෝ බමතනවා මේ සියලු සංස්කාරියෝ නැසින සුළුයි අප්‍රමාධව කටයුතු කරන්න නැතිවුණාව යම් දෙයක් වේද ඒ හෑමදේමු නැතිවෙලයනවා. ඒක වෙනස් කරන්න බෑ ඒෙසේ නොවේවාකළු ප්‍රාර්ථනා කරන්න බෑ ඒසි අල්ල විනාසේටයනවා නැතිවෙනවා කෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරමින්. අවසාන වශයෙන්. මෙතෙක් කල් පසාලිස්වර්සයක් තිස්සේ නොනැවතිී ගලාගේ සඳහම් ගගුල සිදුනා. ඒ බුදුන් නිියඩවුුණ පියවුුණ අවසන් වතාවටයි ඒ වචන පිටවුුණේ ලෝකේටම ඒ අවසන් බුදු වචචන කිහිපේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ බුදු කරුුණා දෙනෙද පියාගත්ත නිහඩවුුණ පළවිනි ධ්‍යානට සම්වැදුන දෙවනිධ්‍යයාානට සම්වැදුනා. තුංවනිධ්‍යානයට සම්වදුන සතරවෙනිධ්‍යානයට සම්වදුනා, ආකා සංඥායතනයට සම්වැදුනා, විඤ්ඥාණං ජායතනය. ආකින් සංඥායතන නේව සංඥානා සංඥායතන සම්මද ඉන්නගී සිටිමින් නිරෝජ සමාපත්තිට සම්මදු නානන්ස්වාමින් නාසයහනවා අනුලුද්ධයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිින්වන් පෑවද නෑ ආනන්ද බුදුරජාණන් වහන්සතාම නිරෝස්සමාපත්තින් ඉන්නවා. අන්ලුදසාමීින් වහන්සේ දිවැස් නුවනින් අග්‍ර නිසා ඒ විගඩිබන්ඳු දේශනා කරනවා කියනවා. නවත් ෝ්ධ සමපත්තියේ නගීහිටිමින් දා ධ්‍යානෙන් ධ්‍යානේ අඩුකරගෙනැවිල්ල සතරවිනි ධ්‍යානෙන් තුන්වැනි ධ්‍යානයට තුංවෙනනි ධානෙන් දෙවනි ්‍යානයට දෙවැනි ධ්‍යානයෙන් පලවෙනි ධ්‍යානයට සම්වදිල නැවතත් නැගී සිරල ධ්‍යානයන්ගේ පළවෙනි ධ්‍යානයට සම්වදිනව. දෙවැනි ධ්‍යානයට සම්වදිනව තුංගනි ද්‍යයාානට සම්වදිනින් නැගී සිට සතරවැනි ධ්‍යානට සම්වදිලා. ඒ සතරවැනිධ්‍යානයෙන් නැගේ සිටිනවා සමගතුන් ලෝකයක් එළිය කළේ අමාමිනි පහන නිවීගයාා බුදුරජාණන් වහන්සේ පිරිණුවන් පෑවා මහාපොළො කම්පා වුණා හෙනහඬ පැතිරුණා අකල්වැසි ඇදහැලුනාා සීලු ෘථක් ජන ස්්‍රරලකකිය හඩවැලපුුණා බුදුරජාණන් වහන්සේ නිහෙඩ වුණා තවත් කවදාාවක්කත් පිංහතුනි සුනීතලට සෝපා කළට. අංගුලි මාලට පිහිට වෙන්න වැඩම කරපු බුදුරජාණන් වහන්සේ අපට පිහිටවෙන්න. ඒ සිරිපතුල් වේසෝමින් වැඩම කරන්නේ නෑ. බහෝෂාවකයන්ට අමානිවන් රස දේශනා කළ ඒයතුම් ශ්‍රී සද්ධරමය නැවතත් ඒ බුදුමුවෙන් දේශනාවෙන්නේෙන්නේ. කවදාවක්කත් අපට නැවතත් ඒ බුදුරජාණන් වහස් දකින්න බැරි විදියට කයක් වශයෙන් වාහිරව පිරිනුවන් පෑවා. නමුත් අසූහාර දහසක්කු. ස්‍ර සද්ධරමය කියන ශාස්තෘන් වහන්සේව දායාද කරමින් බුදුරජාණන් වහන්සි පිරිණුවන් පෑවේ. ඒ මොහොතේදී මහාපූජාවක් සත්කාරයක් ඇැතුූ බුදුරජාණන් වහන්සසිගේ ශ්‍රී දේහය දිනහතක් තිස්සේ. සබ්ධ පූජාවෙන් මල් පූජාවෙන් සුවද පූජාවෙන්, අනේක පූජාවෙන් පූජාකොට සත්ති නිදවස්ේ කාශ්පරාතන් වහන්සේ වැඩම කළලාට පස්සේ ඒ කාශ්පරාහතන් වහන්ස සිරිපතුල් වදනා කලාාට පස්සේ. ඒ ඉබේටම ෂණිකවගිනි ඇවිදිල්ලා ආදාහනය වුණා ධාතුන් වහන්සේලා කොටස් වශයෙන් වෙදිලා එතන තැන්පත්වනාා ඒ ධාතුන් වහන්සේලා ලෝකේපුරා බෙදනා දෙවලොවට මනුලොවට දමදියවතලය පුරා ලංකා අද්‍යපාද අපේ රටතුළ පවා බුදුරජාාවණන් වහන්සි ජියව මානකාලයේ පරිිහරණය කළ කයි අස්තිධාතුන් වහන්සේලා ධන්තුධාතුන් වහන්සේ නවල් තලය අකුදාාතුන් වහන්සේලා වැඩඉන්නේ. ඒ ධාතුන් වහන්සේ දෙ එකකනමක් කරි ජියෝමානනම්, බුදුරජාණන් වහන්සේ කයවශේෙන්ද ජියෝමානයි ඒ ශ්‍රී සද්ධර්මි එකම එක වචනයක් කරි ජියෝමාන වෙනකං ඒ බුදුරජාණන් වහන්සේ ධර්මී තුළින් ජියෝමානයි. තවත් නොදකින තවත් අසන්න නොලබෙන ඒ බුදුරජාණන් වහන්සගේ ජීවිතය අපි ආදරියන් සහි කරන වෙලාවෙේ, අි බුදුරජාණන් වහන්සගේ ධර්මීමම දකින්න ඕන අදපවා. ඒ බුදුරජාණන් වහන්සේ හදවතිින් දකින්න හදවතින් සරණයන්න අපට ඉඩලැබෙන්නේ බුදුරජාණන් වහන්ස දේශනා කළ දරමයෙන් පමණයි. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ධරමේ දකිනව නම් එවැනි කෙනාතමයි බුදුරජාණන් වහන්ස දකින්නේ. ඒනි සාපට මේ දරමියම දකිින් අවබෝධ කරන්න වීරය පහළවේවා සේලයෙන් සමාධයෙන් ප්‍රඥාවෙන්දියුණු බුදුරජාණන් වහන්ස බලාපොරොත් වෙච්ච තු ග්‍රිශ්‍රාවකෙක්ව. උතුම් පැවිදිශ්‍රාවකයෙක්ව බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ ඉෂ්පර්ස කරගෙන සද්ධාව පහල්ල කරගන්න අපට මේ මොහොතේ රැස්සුනු මේේ පින හේතුවේවා ඒ කාන්තින් අපට සංසාරගමනි මෙවැනි උතුම් බුදුරජාණන් වහන්සේලා සියසින් දැකගන්න ලැබේවා ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රීසත් ධරමි අපට මේ දෙසවින් ශ්‍රවණය කරගන ලැබේවා අපටේ බුදුරජාණන් වහන්සල ගැස්සුර ප්‍රියවේවා අසත් පුරුෂයන්ගසුර අපිය වේවා බුදුරජාණන් වහන්සේ අභියසදි. ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන, උතුම් ශ්‍රී සත්්ධර මස්ත්‍රවනය කරගෙන උතුන් චතුරාර්ෙ සත්‍ය අවබෝධයෙන්. බුදුන් දෙකනිවන් දැකේමනම් වූ බුදුරජාණන් වහන්සික දරමවබෝධයෙන් අපටද සියලුම සංසාර බෞදුකින් නිදහස්ස බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වංගල්ලින් සැනසුනාසේ අප සෑමසිලුදනාටම ඒ අමාමහනිවන් සුවයම සැලසේවාකිලප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටා්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා. අනු මෝදිතුවා චිරංරක්කන්තු සාසනං ආකා සට්ටාචපුුම්වට්ටා දේවානාගා මහිද්දිකා ඥන්තන් අනු මෝදිිතුවා චිරංරක්කන්තු දේශනං ආකාසට්ටාච පුුම්වට්ටා දේවානාගා මහිද්දිකා ්ඥන්තන් අනු මෝදිතුවා චිරංක් කන්තුතුව සදා. අද ධර්මානු ශාශ්නාව පැෑත්තුූ දේශකාණන් වහන්සේ හම්බන්තොට උඩමලල වේරගල ආර්‍යි සේනාසනවාසී පූජපාද හ්‍රදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ.